නිරතුරුව මෞසම් කාලගුණ තත්ත්වය දිවෙන හරහා තවදුරටත් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. බස්නාහිර, සබරගමුව, වයඹ වගේ පළාත්වලත් ඒ වගේම මහනුවර, නුවර එළිය දිස්ත්‍රික්කවල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තවදුරටත් දවස පුරා වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. දැන් මිස්ථානට මිලිමීටර් 50-75 වන තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දින ඉදිරියේ පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම බස්නාහිර, සබරගමුව වගේ පළාත් සහ දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවලටත් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30-40 වගේ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. දිවර සහ නාවික කටයුතු තවදුරටත් අවධානන් තත්ත්වයේ පවතින මේ සම්බන්ධ විශේෂයෙන් දිවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි. මේ අතර කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. ඒ තද සුළං සහ මුහුද රළුවිය හැකි බවට අනතුරු අඟවමිනුයි. කළු, ගිං සහ නිල්වලා යන ගංගා ඉහළ ජලධාරිතාවෙන් පවතින නිසා ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විටත් ගංගා කිහිපයක් අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟ, විශේෂයෙන්ම කළු ගඟ එහි ඉහළ ප්‍රදේශවලදී, රත්නපුර සහ ඒ අවට ප්‍රදේශයේදී, කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ බුලත්සිංහල ප්‍රදේශයේදී, ගිං ගඟ විශේෂයෙන්ම එහි බද්දේගම සහ ඒ අවට පහළ ප්‍රදේශවලදී, නිල්වලා ගඟ අකුරැස්ස සහ එයින් පහළ ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක තවදුරටත් පවතිනවා. වාරිමාර්ග ජලාශවල ජල මට්ටම සමස්තයක් ලෙස 80%කට ආසන්න මට්ටමේ තවදුරටත් පවතිනවා. වර්ෂා සහිත කාලගුණයත් සමග කඩුවෙල තුන්හේන අධිවේගී මාර්ගයේ අවට ප්‍රදේශයේද ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ජල ගැලීම් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. පොළොන්නරුව, මැදිරිගිරිය, නවනගරයේ යාය පහ මාර්ගයේ දුරකථන රැහන් කණුවකට හානි සිදුවීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණයේ හමුවේ මෙවන විට දිස්ත්‍රික්ක 20කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 190කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 17,989 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. අර්ධ නිවාසහානි 5012ක් වන අතර පූර්ණ නිවාසහානි 27ක් ලෙසයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.